මහිතන්නන්නේ අපේ ජාති අද නිර්වින්දන වෙලාතියන්නේ වි නිවිින්දනය වෙච්ච ජාතිය වට පත්වෙලා තියෙනවා. මොද මිනිස්සුන්ට මේ වෙන දේවල් දැක්කහම කාටද කියන්නේ මොකක්ද කරන්නේ කියන ගොහු ප්‍රශනයක් තිීර කැටලුවක් තින ොකක්ද කරන්නේ කියලා දැ පැත්තකින් බැලුව හම නීතියවනීතිය බවට පත්වෙනවා. ඒකා රාජායතනවල එදාට වඩා අද දැවන්ත විදිට හොරකං වංචාවල් සිද්ධ වෙනවා. ඒකාට අවුෂධ මාසිියාවල් දැවන්ත විදියට ක්‍රියාත්මක වෙනවා. මේ සියල්ල දිහා බැලුවහම මිනිස්සු අසරන වෙලාතිී නොකද මිනිස්සු අද රෝහලකට යන්න බයයි දරුවක් රෝහලකට ගිල්ලා ප්‍රතිකාරයල් ලබා දෙන්න බයයි එකන මේ ලෝක අත්හතාදාාල ෙත්තිික මෙහෙටගෙනැල්ලා ඒ ළමයින්ටේ නිිවිින්දනය වෙන බෙත්තාද දේවල් දීලා එළම මැරුුණොත් අර අත්හදා බලන බෙහෙත්ත නිෂ්පාදනය කරපු රට විසින් ඒ ආපසර ගන්නවාඇති වගේ තත්ත්යක් අපට පේනම ඒ මේ තත්ත්ව දිහා බැලුවහම ඉතාම කනගාට දායක තත්ත්වයක් තොට භික්‍ෂූන් වහන්සේලා විදියට අපේ කායභාරයක් තියනෙනවා උන්නහ අපේ භික්ෂුන් වහන්සේලාට කියෙන ජාතිය මුරදය ොතාව උන්වහන්සේලා කියලා. උන්වහන්සේලාට ජාති මුරදය ඔතාවන් වහන්සේලා කියල කියන්නේ පන්සලේ හතමයිමා රක්‍ෂා කරන නිසා නෙමෙයි. ජරටයට ජාතියට සම්බුද් ශාසනයට යම්බිපත්තියක් කරදරයක් වෙනවනම් එදා අභීතව මහපාලට බැහැලා සටන් කරලා ජාතියක් අවදි කරලා ජාතිර නායකත්යදීලා ජාති අවදි කරලා ජාතිය රැකගත්තේ භික්‍ෂූන් වහන්සේලා නිසාේ කාර්ය භාරය අද අපිට පැවරල්ලා තියනවා ඉසා පි තීරණය කළ මේ තියන සියල දිහා බැලුව හම උදාහනයක් විදිරගත් හන දැන් පාසු ප්‍රහරයක් ගැනගේෙනවා. තැන් කාදින තුමාත් මේක යටගහල් අර්හිට මේයටගහල විකෘති කල තියෙනවා. දොර අපි අහන්නේාදැන් පාසු ප්‍රහරය සිද්ධ වුණා ස්ක ්‍රහාරය පිළිබඳව කතා කරනවා මිසක් පස්කු ප්‍රහරය දවස්වල ආපු පල්ලිවල විශාල වශයෙන් බෝබ තිබුණා ඒගවට කඩුකි නිසි තිබුණ. ඒගවට හමුදාවේ ඇඳුම් පළඳුන් තිබුණ මේ මේ පල්ලිය තුළවල එතකොටී අභියුද ටීපලස් සය වගේ අභියවුද තිබුණා පොඒ ගන කතා කරනවා එදාට මතකයි අසාත් සාලල්ලා මෛත්‍රීපාල් සිරිසේනට කිව්වා ජනාතිීපති කාලේදී අපේ පල්ලි පරිිෂාරණ එෙපා මුො පපොලි බල්ල වර්ගෙනෙන් දෙපා රටක නීතියක් තිනවා ආගම වෙනම දෙ රටේ නීතිය තවත් දෙයක්. රටේ නීතිර වශන යම් ක්‍රියාමාර්ගයක් ගන්න ඒවට ක්‍රියාමාර් ගැනීම වල්ගේම ආණ්ඩුකවස්ථාවෙන් රටකට තියනවා. තුර රජක තියනවා නමුත් තේසිල්ලයට ැහුදන් අද අටක හලිවෙරලද අදත් අප යනකෝය අවුද කෝඒට වෙච්චදේවල් ඒත් ගන්නන්නේ ලියට ඒවට අරගෙනනිවෙරලා මේ සොයාගෙන කියාන නිසායාකාරේ මේක සොයගන්න ලන් කාදල්තුත් හන්දින ඒවා කාල්තුමත් වෙන වෙන පැතිවට මකරෙන තිනවා නිසා අපි කියන්න න්න මේ වැල හම එත්ති එක පැත්තක ටේ ජනතාව වටතින ප්‍රශ්නටික අර පැත්තර ියමු කරනවා කාදියතුමත්තු පියව කරගෙන බේ පාසකු ප්‍රහරයක් ගෙනැල්ලා දොකත් අපි කියන්නේ මේක අනිවාරෙන් හොයන් ඕන හොයන්න තින මූලිකරුණුටික අත්තැරල දාලා ගොහේවත් යනද චැනල්ෆෝ කියන ඒකක් න වර ඒක යටට පත්ර හදනේ.ඒ පිබ වද වෙලත් පත්තකර ම කරන්නදන. දැන් අපි දක් පහුගේ දස්සල ජිින්දිගටම ලම රෝහල ලමයිටික නිර්විින්දනය බෙහෙතක් නිසා මරණයට පත් වුණා. එතකට අධ්‍යක්ෂකතුමා සහ රෝහන් ලකම් තුමායවිල්ල කියවා. අපේ ඒ නිර්වන්දන බෙහත අයින් කලා කියලා ඊට පහුද දවස් දෙකක් කියයනකොට අයිත් සරයක් ලම මරණනි පත්ව. ට පස මේමට ගතයුතු ක්‍රියාමද වෙනරට මේ සිදධිය කුණානං අදාල ඇමතිවරයා ඉල්ලාස්සනවා ොනයිමතිවර දිල්ලාසනේ හට විරද්ධවගේෙනවා විශ්වාස ංයක්. ඒ එක අට දෝෂාියෝගය නමුත් ඒවසියල්ල ජයක්‍රහණය කරලා මේ පිස ද මිනිස්ස මොකද කරන්නේෙ කිය ප්‍රශ්නය තිර නිස අද ෝහලටර මේ ඇතුලක් කරන්න දෙමවූපිය බයියට පත්වෙලදමද ගෙදර ඉදලා යම්බේ තක්දීලා අමය සූපත් කරනවා හැරෙන්න්න වෙන ගතයුතු ක්‍රියමාරයක් නෑගෙන කාරනාව. පැත්ෙන් බැලුහම ඔය තිලීපන් සමරීම තිිලිපන් සමරීම සිද්ධිය දිහා බැලු හම තිලීපන් කෙලකැන්නේ එ සන්නත්ධන්සේ යපන දිස්ශ්්‍රිකය බරහිට පු සන්නත්දන් ස නායකය එතකොට මෙයා ඩමාරච්චි සටනය තමයි මෙයාගේ බඩව බඩ බඩ තුවාල වෙලා සම්පර්නය බඩවල් එලියට පයින්න එ එකකොටමයාගේ නැල්ලා උපවාසයක් සඳහා වාඩි කරන්න එදා ප්‍රවා කර ිරට පසේ මහු මරණයට පත්වයෙනවා. එකොට මෙයා ජාතික වීරයෙක් විදිහට කොහොම ද්‍යාන ත්‍රස්ථවාදී සංවිධානයක නායකි තහනන් සංවිධානයක නායක සමරන්න කොද. එතකොට APAඒ පිබඳව මිනිස්ු මහපාලට බෑල හතාල් කරහම ඒකට විරෝධතාව යම් ජීති විරෝධී කටයුත්තක් සිද්ධවනම්. එතකොට ත්‍රස්ථ විරෝධී ක ත්‍රස්ථවාද කටයුත්තාත් සමාජක කරන්න කටියයුතු සිද්ධ කරන ඒ අදා මන්තවර අත්තරංගුට ගන්නිනේ ඔහුගේෙන් ප්‍රශ්නකරීම සිද්ධවෙනි න න ුද්ධයක් ල යද්යයක් ැට සු ු ද යක් හ ප හ ර ද න ල්ල පලිසි හත්ත ීරගෙද ටදාානවා මන තන් රිමන් කරන්නවා. කො ඒවෙන් ැදිහත් කවුත් ඒ තත්වේ පත් න නීතිය තව පත්ති ඒ පත් යන. අනිි පැත්තිෙන් අපි දකිනවා තමන්ගේ අයිතුවාසිකන් වනි රටේ ජනතාවට දරාගන්න වැරි ආර්ථක ප්‍රශ්නය ප්‍රශනොටත්තියන. දවස දස ජීවන වියදම ඉහෙලයාවා එකගවට මනි මිනිස්සුන්ට දරාගන්න ැරිවුණහම නමුත් ැන් ජීවන වීියදම හළගේයාට පඩිවැඩවීමක් වෙන ෑ සතපා පි වැඩිය ුණා. ම හම ීවත් ොට නිසු මදකරන්න ගිහිල්ල යන විරෝධ තාවයයක් දක්වන්න. ඒ මිනිසුන් ඒ රෙහි වගේ හිල්ල නිසුන්ට ර ියග ල ස ති න ්‍රස් වාද ඩ වල ග ත ග ල් ම ෂ්ට කරන්න කටයුතු සිද නිස සියල්ල දිහා ැල හම. නෙ පැත්තෙන් බැලු හම අද දැන් හොරකං වංචාාවති න. තුිබල මඩලය තුළල අමාත්‍යන්ේ තුළ විසාල දැවැන් හොරකන් තියනවා ඒවා හොරකන් කෝට ගණන්වල සිද්ධවෙන්නේ ඒ ඒවා ඒ අදාලාපු ජොල අරගෙන වෙරලා ඕන් දුව කරනවේ වමට පකත කරන්නේ හම හමදාමලයි්බිල වැඩි කරනවා ගහමද මිනිසු දරගන්නන්නේ එදා අපට මතකයි සාමාන්‍ය විහාරස්ථානයකට රුපාල් හාරදාහක් පන්දාහක් මුදලක්තමයි විදුලි පිරි විදිටාව රුපාල් තිස්දක් වෙලාති නොඒ එක. එකනේ හත්තට ගුණකින් වැඩිවෙලා තින. පහොමට පන්සලක්කෙම කරන්නේ. එනිසා පන්සලක පසලක සාමාන්‍ය ආණඩුවස්ථාව තියන නමවැනි වගන්තිය. ශ්‍රී ලංකාවේ රජාගම බුද්ධග නතර ය සුරක්ෂණය සහ පෝචනය රජය සතු වගකීම කියලා. තොට රජය ආණ් අපි දැකක් පන්සල්වට සහදීල තිබුණ. ඒ සහනේවත් අදනල අපිගැ නෑ නිකක් දෙන්න කියලා. නමුත් සහනේවත් නොදර තත්ව කරද පත්වෙලා තියනවා. එනිසා මේසිියල්ල බැලුවවාහම. ආන්ඩුකවස්ථා විරෝධීව කටයුතු කරනවා. නීතිය අවභාවිත කල්ල කටයුතු කනවා. හොරකංරනය ඔට හොරකංකරනවස්ථාවදී තිෙනවා. ඒ හොකං කරනයවත් පියවගන්නේ ජනතාවටවෙවෙන විදුි පිලින්. එක ිුු ද ර හ ප ැ ම හ හන් ද ො හන් හ ො ලා. ජතික සංවිධාන විදියටට ඒකා බද්ධ වෙලා අපේ මිහින්තලේ රජමහා විහාරාජිපතිය අපේ දමරතරහ දුත්තකන් වහන්සේ අිීතව කිය යුත්ත කියනවා. මැරුත් උන්හන්ස කිය යුත්ත කියවා ඒ අපි කල්පනා කලා. ඒ ඒ අපි සියලු දෙනම් ඒකා බද්ධ වෙලා මේ රටේ මහා සඟසමුල්ුවක් කියලා ජනතාව එකතු කරන්න මහසංගරත්ය එකතුර නිසාපි ික්‍ෂුන් වහන්සේලාලට මරක් කරවා. එදා වාරිිය පල හාමුර ගත්තවගේ ක්‍රියමාර් ගන්න. ුක් විදට දක පද වෙන්න ටෝනේ. අවස්ථාවක් විධ දේශපාන පක්සවල භක්ෂූන්හන්සේලා ගේ අතකළ බට පත්රගෙන තින.ඒ එක පෙරන ගොට බ ප ිට පෙරග ගෝ බවට පත් තින න්හන්සේ සහර දේශපාන පක්සවෙවල ේදි කාවට ගන් න න්හන්සලා බිම තියාගේ න්හසේලගේ ඩරගෙන හසන විරදධව ටයතු කරන ජනත වගේ දේශාන පක්ස ති න. ට ද න හතිල සටේ. ද අද දක්වාම වසර හැත්තගාන ගීල මේරට ප්‍රපාතේර ගා සාාසනය විනාස කරනකත්ත්ත් තත්වර මේ දේශපාලක පත් කලතියෙන නිසා. එකම දේශපාලන පක්ෂයක්කත්. එකම දේශපාලන නායකෙකත් මේ රටවෙනුවෙන්වත් ජාතිය වෙනුවෙන් වත් සබුද් සාාසන වෙනකත්. අනෙකුත් ආගං වෙනුවෙන්තුවත් සසාමමුහිකත්වෙනීමවත් හටියයුතු කර නෑනිසාපී තිීන්දු කලා මහාසංගරත්නය අප ආරාධනා කරනවා. එක එක දේශපාලන පක්ෂවල වන්දිිබට්ටකං කරන්න නැතුව. අතුකොළ බවට පත්වෙ නැතුව. ංභික්ෂන් වහන්සේලා විදියටට ඒක බද් වෙලා වැඩ පිළුලක්සිද්ද කරන්න බහන්සේලාත් අපිට එක් පෙරමුණගන්නන්නගෙන කාරණාවත් මේ වෙලා දි මතක් කරනවාවෝ වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තා කරණය.